දැන් අපි මේ අවුරුද්දක පමණ කාලයක් තුල අපි පාසල්වල නිලැඳුම් ටික දුන්නා ඔක්කොම. පෙළ පොත් ටික දුන්නා. අපි ලක්ෂ 11කට දිවාහාරය දෙනවා. හැබැයි මේවා ප්‍රමාණවත් නැහැ. ඒක නිසා අපි ලබන අවුරුද්ද වෙනකොටත් පාසල් නිලැඳුම් සියල්ල නොමිලේ ලබා දෙන වැඩපිළිවෙලට අපි දැන් ක්‍රියාත්මක කරලා ඉවරයි. දැන් මම ලබන සතියේ FAO එකයි ප්‍රංශ ආණ්ඩුවයි එකතු වී සංවිධානය කරන අපි වගේ රටවලට ආධාර දෙන සමුළුවක් තියෙනවා. ඒකට සහභාගී වෙනවා. අපේ ප්‍රධාන ආරමුණ තමයි මේ දිවාහාර වේල මීට වඩා වැඩි සංඛ්‍යාවකට ලබා දෙන්න අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සහ අපේ කොටස ඉදිරිපත් කිරීම. ඒ වගේම අපි සැලසුම් කරනවා 2030 වෙනකොට සෑම පාසල් දරුවෙකුටම දිවාහාර වේලක් පාසල් දී ලබා දෙන්න. ඒ වගේම පාසල්වල භෞතික සම්පත් දියුණු කිරීමට 2023 මුදල් ඒ තරම් ලැබුණේ නැහැ. නමුත් 2024 අපි බලාපොරොත්තු වෙනවා අඩක් නිම කරපු ගොඩනැගිලි අවසන් කරන්න. ඒ වගේම අත්‍යවශ්‍ය ගොඩනැගිලි ලබා දෙන්න. ඩෙස්පුට් බැංකු වැනි විද්‍යාගාර උපකරණ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අධ්‍යාපන ක්ෂේත්‍රෙ ලබා දෙන්න දැන් අපි යෝජනා කරලා තිනවා මේ එන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරගන්න. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දීර්ඝ කාලයක් තිබිච්ච ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඒ වගේම ඒහා බැඳී පවතින අනිකුත් ශ්‍රේණිවල වැටුප් පිළිබඳ ප්‍රශ්න අපි මේ වෙනකොට අදාළ කමිටු වාර්තා යෝජනා සකස් කළා. ඒ වගේම ඊළඟ අයවැය සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීමට අපි යෝජනා කරලා තියෙනවා. ඒ නිසා මේ ඉල්ලීම් දිනා ගන්න කවුරුත් සටන් පාඩ කියන්නේ උද්ඝෝෂණය කරන්න එහෙම අවශ්‍යතාවයක් දැන් නැහැ. තිය සඳහා අපි කටයුතු කරන විතරක් නෙවෙයි. හැබැයි මේ හැම එකේදීම මතක තියා ගන්න ඕන එකක් තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනය බාධා නොවී ඉදිරියට පවත්වාගෙන යන්න. දැන් උතුරු පළාතෙත් විද්‍යා ගණිත තාක්ෂණ ඉංග්‍රීසි භාෂාව සහ විදේශ භාෂා උපාධිධාරීන් බඳව ගන්න අපි අවසර ලබා දීලා දැන් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශ්‍රාම ගිය ගුරුවරුන් වෙනුවට නවක ගුරුවරු උපාධිධාරීන්ගෙන් බඳව ගන්නත් අවශ්‍ය අනුමැතිය අපි ලබා දීලා තියෙනවා. අපි ඉදිරි කාල සීමාව තුළදී නව විදුහල්පති පත්වීම් 4718ක් නොවැම්බර් මාසේ මුල සතිය වෙනකොට ලබා දෙනවා. එතකොට මම හිතන්නේ උතුරු පළාතට පළාතෙත් සෑහෙන පිරිසක් විදුහල්පති පත්වීම් ලබාවේ. ඒ වගේම ගුරු අධ්‍යාපන අංශවේ 705ක් පරිපාලන අධ්‍යාපන පරිපාලනසවේ 405ක් ඊළඟ ගුරු උපදේශක ආයේගේ ප්‍රශ්න විසඳලා දැන් එතන බඳව ගන්න පිරිස මේ ඔක්කොම වෙනකොට අපි ජනවාරි මාස වෙනකොට දැන්ට අවුරුදු කීපයක් තිස්සේ තිබිච්ච මේ සීලුම සේවාවන් වල උනතාවයන් ටික බොහෝ දුරට සම්පූර්ණ කරගන්න අපි දැන්ට සැලසුම් හදලා කටයුතු කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරමින් ජාත්‍යන්තරව වෙනත් දියුණු රටවල තියෙන අධ්‍යාපනයේ මට්ටම අපි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කර ප්‍රතිපත්ති රාමුව දැන් වෙනකොට සකස් කළ අවසාන අදියරට ඇවිල්ලා තිනවා. අපි ඊළඟ මාසයේ හමාර තුලදී එය අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම දෙනා. ඉතින් මම හිතන්නේ මේ අවදී අපි රටක් හැට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවා. හැබැයි ලෝකයක් හැටියට ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් දේශගුණික විපර්යාස ආහාර හිඟයන් ඒවා හැමෝටම බලපානවා හැම රටකටම වගේ. ඉතින් මේවැනි අවස්ථාවක මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කළා ඒ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කියන්නේ තිරසර භාවයේ තියාගන්න ඕනේ මේ ව්‍යාපෘතිවල. එතකොට තමයි මේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඉතින් ඒ ඉලක්ක කරා යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය රජයේ සම්පූර්ණ සහයෝගය ගරු ජනාධිපතිතුමාගේ සහ අපේ අමාත්‍ය මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගයට ලැබෙනවා කියන කාරණය සඳහන් කරමින් මම හිතන්නේ හුදෙක් මේ කාලේ විතරක් නෙවෙයි මේක තිරසරව පවත්වාගෙන ගියොත් මට මතකයි 70 77 යුගයේ යාපනයේ ලොකු ප්‍රශ්නයක් තිබුණ නැහැ නේද? ලුණු මිරිස් එළවලු ගැන ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඒ ප්‍රශ්න තිබුණා අනිත් පැතිවල. ආ අවුරුදු 20 ගණනක් මේ ප්‍රදේශයේ ජනතාවට හරියට තමන්ගේ අධ්‍යාපනය ඊළඟට කෘෂිකර්මය මොකද වැඩි හරියක් බහුතර ජනතාව කෘෂිකර්මෙන් ජීවත් වෙන්නේ මේ සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අපේ සියලුම ජාතීන් අතර අපේ අධ්‍යාපන අමාත්‍යාංශය හැමෝම එක විදිහට සලකනවා. ඒක වෙනසක් නැහැ.